breaking news from across Sri Lanka and around the world, live from the News First Center in Colombo. Good evening and welcome to the News at 10. Hi everyone, my News First Satyanta Ratri Dahaya Pradhana Prorati Prakashe. Mama Amina Munasingha Mulinma Sirastana. News First. රටතුල සිදු වූ පසුබැසීම් වලට පාර්ලිමේන්තුවේ 225 දෙනාම වගකීම යුතු නැහැ පාටලී කියයි මේ රටේ ජනතාව ආණ්ඩු හදලා තියෙන්නේ රටේ දේවල් විකුණන්නයි ඒගොල්ලන්ගේ හත්පුතු පරම්පරාවට හම්බ කරගන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉන්දියානු ගුවන් හමුදාවෙන් ආරක්ෂක උපකරණ කට්ටලයක් කුන්නස්ගිරියේ සිට මීමුරේට කාපට් මාර්ගයක් ඇමති නාමල් ක්‍රීඩාව ගැන කියූ දේ පාලක මණ්ඩලයට ඒ ගණදෙනු බේරගන්න නවදහනේ දේශීය පුවත් වෙත ජනතා විමුක්ති පෙරමුණ දීපව්‍යාප්තව පවත්වන සොරි කවුද දිනුම් සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද පැවැත්වුණා සම්මන්ත්‍රණය අද පස්වරුවේ හෝමාගමදී පැවතුනේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගැසට් එකක් ඇහුවා සීනි කිලෝ එකට රුපියල් 50ක බද්දක් දාලා සීනි කිලෝ එක රුපියල් 135ට විතර ගියා ඊට පස්සේ ආණ්ඩුව තීරණය කරා මොකද්ද සීනි ගණන් කියලා රුපියල් 50යි බද්ද අයින් කරා දැන් රුපියල් 50යි බද්ද අයින් කරපුවාම සීනි කිලෝ එක රුපියල් 85ට ලැබෙන්නේ දැන් කොහොමද සීනි කිලෝ එක රුපියල් 85 දිනොත් කොහොමද 85 දිනන්නේ 120යි 25යි නේ සීනි මෙට්‍රික් ටන් ලක්ෂ 2ක් ඒ කාලය තුත් ලංකාවට ගෙනල්ලා තිනොත් ඒ ඒක විශේෂම විල්මා සමාගම සංගිලයකයි අයිති එක්කෙනා සජන් මෞසාන් වියත්මගේ නියෝජිතයෝ එයා දැනටමත් නැව් තුනක් පුරවපු සීනි ගෙනල කොට බෑවා බහණ්ඩාගාරයට එන්න තිබු කෝටි 1000ක් අද අහිමි වෙලා තිබෙනවා බහණ්ඩාගාරයට එන්න තියෙන සල්ලි Tamange හිතවත් ව්‍යාපාරිකයන්ට හරවනවා ඒක ව්‍යාපාරිකී කටුවන ලංකා බැංකු සාකාවේ කෝටි 315ක ණයක් කරන් තිනවා මොකද හේතුව කියලා දෙන්නේ අයවැලේ කෙනේ සිගරට් වැඩි වෙනවා මට සිගරට් තොග එක්ස්ක්‍රස් කරගන්න ණය දෙන්න කියලා ලංකා බැංකුව ණය දීලා හැබැයි බහණ්ඩාගාරයට එන්න බද්ද ලංකා බැංකුව මේ කියත තමයි හිතවත් ව්‍යාපාරිකයෙකු කොට දෙන්න කෝටි 315ක ණයක් දෙනවා මහජනයාගේ ධනෙ හොර පාරවල් වලින් Tamange ව්‍යාපාරිකයන් අතට පවරන සලස්මක් මේ ආණ්ඩු ක්‍රියාත්මක කරමින් තිබෙනවා මේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ මොනවද තිබුණු බිස්නස් ගොඩක් බිස්නස් කඩාවැටෙනවා හැබැයි ඉදිරියට ගියපු බිස්නස් තිබුණා නිරෝධායනී හොඳ බිස්නස් එකක් පිට රටින් එන විදේශිකයෙකුට කාමරයකට රුපියල් 15000යි දින 14ක් නිරෝධායන වෙන්න ඕන බදු වලට අරගෙන බිස්නස් එක කරා තව බිස්නස් එකක් තියෙනවා සැනිටයිසර් සැනිටයිස් කරන්නේ කවුද ඒ බිස්නස් එක කරන්නේ ඉතාමත් සුවච කීකරු ගෝලෙයි ගෝලයට වඩා සමීපතේ යාළුවෙක් මිත්‍රයෙක් ඊළඟ මේකේ තව බිස්නස් එකක් තිබුණා මොකද්ද ඇන්ටිජන් ටෙස්ට් කිට් ගේන එක නේද ඒකත් බිස්නස් එකක් ඒ වගේ නෑ කවුද ඒ සමාගම ඒතර කොවිඩ් එක ඇතුළේ ඇති වෙලා තියෙන බිස්නස් ටිකත් ඒගොල්ලෝගේ අතේ මේ රටේ ජනතාව ආණ්ඩු හදලා තියෙන්නේ රටේ දේවල් විකුණන්නයි ඒගොල්ලන්ගේ හත්පුතු පරම්පරාවට හම්බ කරගන්න ඒගොල්ලන්ට මේ මාතෘභූමිය මේ රටේ ජනතාවගේ සම්පත් මේ රටේ ජනතාවත් ඒගොල්ලන් ලාභ උපයන මෙවලම් විතරයි මිනිස්සු පේන්නේ ලාභය උපයන්න පුළුවන්ද කියලා පසුකිය අවුරුදු 70ක කාලය තුල රට තුල සිදු වූ පසුබැසීම් වලට පාර්ලිමේන්තුවේ 225 දෙනාම වගකිව යුතු නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් මේ මහතා මේ බව සඳහන් කළා 43 වන සේනාංකයේ මංගල ප්‍රකාශයේ එළිදැක්වීමේ උත්සවය ලෙස මෙය නම් කර තිබුණා අපේ ආයු කාලයේ සාක්ෂරතාවය අපි ශක්තිමත්ත්වයකට පත් කරගත්තත් එයි ආර්ථික දර්ශක වලින් අපිට ආසියාවේ බැබළෙන රටක් බවට පරිවර්තනය වෙන්න බැරි වුණා මේකදී මේ හැම දේශපාලකයාටම අපි දොස් කියලා වැඩක් නැහැ අපේ රටේ මේ පසුගිය අවුරුදු 70ක කාලය ඇතුළත ඇතිවෙච්ච ඒ හොඳ නරක දෙකටම මගේ හැඟීමේ හැටියට නා වගකිව යුත්තේ පවුල් හතරක් පමණයි පළමු යුගයේදී සේනානායක කොතලාවල පරම්පරාව දෙවන යුගයේදී බණ්ඩාරනායක රත්වත්තේ පරම්පරාව තුන්වෙනි යුගයේදී ජාවර්ධන වික්‍රමසිංහ පරම්පරාව දැන් නම් මේ 2005න් පස්සේ රාජපක්ෂ පරපුර පාර්ලිමේන්තුවේ 225ටම දොස් නැගීම වරදක් මොකද වුන් මේ පාලන තන්ත්‍රයට සම්බන්ධ වෙලා නැහැ තීරණ තීන්දුව ගැනීම වලට සම්බන්ධ වෙලා නැති නිසා අපි තේරුම් ගත යුතු වන්නේ හුදු ආණ්ඩු පෙරලියක් කලකිරීමෙන් පසු වෙන පිරිසක් එකතු කරගෙන හුදු ආණ්ඩු පෙරලියකින් අද මේ රට එක අඟලක්වත් ඉදිරියට ගෙනියන්න බැරි බව සමහර විට මීටත් වඩා රට අපහසුතාවයට අමාරුවට අර්බුදයට ගමන් කරන්නට ඉඩ තිබෙන බව ඒ නිසා අද අපට අවශ්‍ය වන්නේ යුග පෙරලියක් ඒ යුග පෙරලියට ගාමක බලවේගයක් අවශ්‍යයි ඒ ගාමක බලවේගය ගොඩනගා ගැනීමට නම් මේ රටේ කුසලතාපූර්ණ පිරිසට අපි ආරාධනා කළ යුතුයි මේ රට ගලවා ගන්නා ලෙස
කොළඹ වරායේ නැගිනිර පර්යන්තයේ සඳහා රජයේ විදේශීය ආයෝජකයන් සමග සාකච්ඡා පවත්වද්දී අද දිනේත් එහි මෙහෙයුම් කටයුතු හොඳින් සිදු වූ ආකාරයයි මේ මේ අතර නැගිනිර පර්යන්තයේ සම්බන්ධයෙන් අද ජාත්‍යන්තර මාධ්‍යද වාර්තා පළ කර තිබුණා මෙම පර්යන්තයේ 149ක කොටස් අදානී සමූහය සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන බව ශ්‍රී ලංකාව පිළිගෙන ඇති බව ඉන්දියානු මාධ්‍ය අද වාර්තා කර තිබුණා මේ අතර තුර්කි රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ නැගිනිර බහලුම් පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘතිය චීනය සහ ඉන්දියාව සම්බන්ධතා සමතුලිත කිරීමේ උත්සාහයක් බවයි ඉන්දියන් සාගරයේ නැගිනිර බටහිර යාකරන ප්‍රධාන මුහුදු මාර්ගයේ ප්‍රධාන උපාය මාර්ගික වරායක් ලෙස කොළඹ වරායට ඇත්තේ සුවිශේෂී ස්ථානයක් බවද මෙම මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබෙනවා කොළඹ වරායේ නැගිනිර පර්යන්තයේ සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන් ලෝකයේ කිසිදු රටක් වරායවල් වැඩි කරගන්නවා මිසක තියෙන වරායවල් විකුණන්නේ නැහැ. ඉන්දියන් කාර්යයක් විකුණපු වරායක් තියෙනවද? චීන විකුණපු වරායක් තියෙනවද යාගේ රටේ? ජපාන විකුණපු වරායක් තියෙනවද ජපානයේ? නැහැ. ඔක්කොම විකුණන රටක් තියෙන ලෝකේ ඒක තමයි ශ්‍රී ලංකාව. අපි ආණ්ඩුවට කියනවා විකුණන්න දෙන්නේ නැහැ. සයිටම් පෙරද්දුවා වගේ අනිවාර්යයෙන්ම නැගෙනහිර ජටියක් ලංකාව සතු කළා තමයි සටන නැවතී. දැන් වරාය සේවකයන්ට පුළුවන් නේද කොටස් දෙන්න. එන රටේ මිනිස්සුන්ට කොටස් දෙන්න. ඉන්දියාවට දෙන්නේ ඇයි? අපේ කාට දුන්නට යටින් ගන්න එන්නේ නැහැ කුට්ටි එන්නේ අතෙන්ට දුන්නා එතන කුට්ටි එන දණ්ඩ කට්ටි රටම දෙනවා අපිත් කවදා හරි බලයට ආපු දාට අපිත් විකුණනවා අපිත් නවත්තන්නේ හැබැයි දෙකයි විකුණන මොනවද ඒ විකුණන දෙක අවුරුදු 72ක් මේ රටේ රට විකුණපු නායක බලන්ති දෙකක් ඉන්නවා එකක් එක්සත් ජාතික පක්ෂය එකක් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ප්‍රමුඛ කණ්ඩායම ওই දෙක ගන්න රටකට දෙනවා අඩු ගානට ඉල්ලුවොත් දෙනවා එපාම කිව්වොත් අපි ගානක් දීලා ආරම්භ ඵලයක් ලගන ජනතා විමුක්ති පෙරමුණේ කිසිම චූටි මල්ලි කෙනෙක් මේ අම්බතොට වරාය විකුණුවට එහෙම හිරේ විලංගුවේ වැටුනේ නැහැ. ඒක නිසා අපි ඊටපස්සේ කියනවා දැන් අපි විකුණන්න යනවා කියලා. කොළඹ වරායෙන් නැගිනින පර්යන්තය. ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒගොල්ලෝ හිතන්නේ අම්බතොටට ජනතා විමුක්ති පෙරමුණේ ආශිර්වාදයේ ඇතුව යාපාන නාඩුව සියලු දෙනා අපිව යටපත් කළා. බන්ධනාගාරගත කරන කරුණු වැඩේම අපි නැගිනීර පර්යේෂණයට කණ්ඩු ඇති කියලා. එහෙම කරන්නේ නැහැ. නමුත් අපි ලෝකයේ ඕනෑම රටක් එක්ක හවුල් ව්‍යාපාර කරනවා. ජාතියට අයිති වෙන කිසිදු වක්කමක් විකිනීම හෝ බරුදීම කරන්නේ නැති ආණ්ඩුවක් බවට අපි ජනතාවගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරනවායි. මේ විකිනීමද ආයෝජනයේද කියන කාරණේ වචන වලට පැටලුණාට අවසානයේදී සිද්ධ වෙන්නේ අපි සතුව තියෙන සම්පතක් වෙන කෙනෙක් අතටපත් වෙනවා නම් මොන වගේ ප්‍රතිශතයක්ද කියන කාරණා වැදගත් වෙන්නේ අවසානයේදී ඒව පරිහරණය කරනකොට ප්‍රතිලාභයක් නැතෙන්. මෙතෙන්දී ඒගොල්ලෝ තර්කයක් ගෙනෙනවා අර නීත්‍යානුකූල තර්කයක් සමාගමක් හදනකොට න්‍යායපදිංචි කරනකොට 151ක් අපි තියගෙන අදානි වලට 49යි දෙන්නේ. ඒගොල්ලන්ට මුකුත් කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. මේක මේ විකිනීම මේ තියෙන ප්‍රතිවිරෝධයේ හැමුවේ විකිනීම සාධාරණීකරණය කරන්න යන තත්වයක්. සමහර තත්වයන් තියෙනවා 10% ක විතර හිමිකාරත්වයේ තියාගෙන ඒගොල්ලෝ තමයි මුළු සමාගම පාලනය කරන්නේ. මේ තියෙන තත්වෙදී 149 ඒගොල්ලන්ට හොඳටම ප්‍රමාණවත් ඊළඟ දෙවනි තුන්වෙනි පියවරට ගිහිලා මේ වරාය සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්න. දැන් අපිට ලැබෙනවා මේ අදානි සමාගමට මේක දීපුවම ඩොලර් මිලියන 700ක්. ඔබලා විශ්වාස කරනවාද යම් කම්පැනියක් ඇවිල්ලා මිලියන ඩොලර් මිලියන 700ක් දෙයි කියලා නිකන් වාඩි වෙලා නෑ ඔගොල්ලෝ පරිපාලනය කරන්නකෝ අපි බලන් ඉන්නම්. එහෙම කියන්නේ නෑ. ඔවුන් මේකේ පාලනය නතු කරගන්නව පමණක් නෙමෙයි. දීර්ඝකාලීනව ඔවුන්ගේ වරායන් හදලා ඉවරනකොට මේ එන බහලුම් ප්‍රතිහුවමාරු සියල්ලම මේ ව්‍යාපාර ඔවුන් ගැතට අරගෙන අපේ වරාය සදාකාලිකවම ආර්ථික වශයෙන් අබ්බගත තත්වයකට පත් කිරීමේ කූට උපක්‍රමයක්ත් මේ තුල මේ අපේ මාතෘභූමියයි ශ්‍රී ලංකා මාතාවයි භූමියෙන් අට ගුණයක මහා සාගරය දේශ දේශාන්තර ආක්‍රමණය තරණය කළ මහා සාගරය තවමත් සොයා ගැනීමටවත් නොහැකි වූ අප්‍රමාණ සම්පත් සාගරය එය අපේ සාගරයයි The Sea of Sri Lanka Sri Lanka මුහුද යලිත් ආක්‍රමණිකින්ගේ ඇස ගැටුණු අපේ මුහුද රැක ගැනීමට දැන් කාලයයි The Sea of Sri Lanka එක් වෙමු පෙළ ගැසෙමු මේ අපේ මුහුදයි රැක ගනිමු
The Sea of Sri Lanka. Sri Lanka muhuda gammada jatyantara sabatta pilwada madhyasthane pani udayak. ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ ආවරණය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවේදීන්ට ඉඩ සලසන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. මෙය ආවරණය කිරීමට ක්‍රීඩා අමාත්‍යවේදීන්ට අවස්ථාවක් නොලැබුණු බව අප පසුකීයදා පෙන්වා දුන්නා. The Sunday Times පුවත්පතට අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසා ඇත්තේ මාධ්‍ය අනු ක්‍රීඩාවේ වැදගත් කොටස්කරුවෙකු වන අතර මාධ්‍යයට තරඟය ආවරණය කිරීමට නොදීම ක්‍රිකට් ක්‍රීඩාවට කළු පැල්ලමක් බවයි. මාධ්‍යවේදීන්ට මෙම තරඟය ආවරණය කිරීමට අවස්ථාව නොලැබීම පිළිබඳව බොහෝ දිනකු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසා තිබුණා. අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ එංගලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍යවේදීන් එක්කර නොගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බවයි. මේ පිළිබඳව මෙරට ප්‍රවීණ පුවත්පත් ක්‍රීඩා වාර්තාකරුවෙකු වන රෙක්ස් ක්ලෙමන්ටයින් මහතා එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් කර තිබූ විමසීමකදී සඳහන් කර ඇත්තේ එවැනි කිසිදු ඉල්ලීමක් තම ආයතනය සිදු කර නොමැති බවයි. එම තීරණයේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු බවද එංගලන්ත ක්‍රිකට් ආයතනය ක්ලෙමන්ටයින් මහතා වෙත සඳහන් කර තිබුණා. මේ ගැන දැනුවත් වීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දන්වා ඇත්තේ දෙවැනි තරගයේ ආවරණයට ක්‍රීඩා මාධ්‍යවේදීන්ට ඉඩ සලසන ලෙසයි. මගේ ගණදිනෝ දින ක්‍රීඩකයාට ක්‍රීඩකයාගේ මානසිකත්වයක් වැඩගත්. හරි ක්‍රීඩකයා තේරීමේ වක්කීම තියෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයකදී. මම ක්‍රීඩකයාගේ ගණදිනෝ බේරගන්න වැඩක් නැහැ. මම පාලක මණ්ඩලයක ඒ ගණදිනෝ බේරගන්න. හැබැයි මේ තරගාවලිය අතරතුරේ මම ඉතින් මේ හැමෝගෙම ඉල්ලන්නේ මේ ක්‍රීඩකයාගේ මානසිකත්වය අඩු වැඩි විදියට ක්‍රීඩකයාගේ පර්ෆෝමන්ස් වල වෙනසක් ඇති. හැබැයි ක්‍රීඩකයාගේ මානසිකත්වය වැටෙන විදියට කතා කරන එක වැරදි මේ වෙලාවේ විශේෂයෙන්ම තරගාවලියක් අතරතුරේ. මහවැලි ගඟට සේදී යන සිරිමංගලපුර මේ කතාව තව පොඩ්ඩකින් ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සමාජිකත්වයේ දරන රටවල් 47ක රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්ට ලිපියක් යොමු කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ 46 වන සැසිවාරයේදී මානව හිමිකම් උල්ලංඝනය වීම නැවත සලකා බැලීම පිළිබඳව එම ලිපියේ කරුණු ඇතුළත්. ද්‍රවිඩ ජාතික සංධානයේ නායක හර සම්බන්ධයෙන් මහතා ඇතුළු 8 දෙනෙකු මෙම ලිපියට අත්සන් තබා තිබෙනවා. ලිපියෙන් ඉල්ලා ඇත්තේ යුද සමයේ ශ්‍රී ලංකාවේදී සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ විමර්ශන පැවැත්වීමට අපොහොසත් වී ඇතැයි ප්‍රකාශයට පත් කරන ලෙසයි. නව යෝජනාවලිය කරහා ඊට අදාළ විමර්ශන එක්සත් ජාතීන් යටතේ පවතින ආයතන තුලින් විමර්ශනය කර ජාත්‍යන්තර වගවීමේ ක්‍රියාවලියකට අනුව කටයුතු කරන ලෙසද මෙම ලිපියෙන් ඉල්ලා තිබෙනවා. බිබිලේ හිටිහාමි මුදියන්සි රටේරාල උනගොල්ල ප්‍රදේශයේදී ඊතලයකින් විද ඉංග්‍රීසි උප ඒජන්තවරයා ඝාතනය කිරීමේ කතාව නොදත් කෙනෙක් නොමැති තරම්. 1818 ඉංග්‍රීසීන් ටෙරෙහි ඌව වෙල්ලස්ස සටනේ තීරණාත්මක ආරම්භය මේ සිතුවීම. අද මේ සිද්ධිය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා. ඊට හේතුව අදාළ ස්ථානයේ ආසන්නෙන් ඊතලයකට සමාන හැඩයකින් යුත් යමක් හදිසියේ සොයා ගැනීමයි. එක්දා සටසේ පහළවේදී ගිවිසුමකින් ඉංග්‍රීසීන්ට උඩරට නතුවීමත් සමග ඔවුන් ආරම්භ කළේ මර්ධනකාරී ක්‍රියාපිළිවෙතක්. ඊට විරුද්ධව අසිපත් නැගුණේ එදා ඌව වෙල්ලස්සට අයත් වූ බිබිල ප්‍රදේශයෙන්. බූටෑවේ රාළ ඇතුළු වෙල්ලස්සේ ජනනායකයින්ගේ මෙහෙයවීමෙන් දිරිමත් වූ ජනතාව ඉංග්‍රීසීන්ට එරෙහිව නැගී සිටියා. 1817 වර්ෂයේ දිනක ඌවේ ඉංග්‍රීසි උප ඒජන්තවරයා වූ සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් වෙල්ලස්සට ගියේ එම කැරැල්ල මර්ධනය කිරීම සඳහායි. එහිදී හිටිහාමි මුදියන්සේ රටේ රාළ උනගොල්ල ප්‍රදේශයේ සිට විදිනු ලැබූ ඊතලයේ වැදී උප ඒජන්තවරයා ජීවිතක්ෂයට පත් වුණා. ඌව වෙල්ලස්ස සටනේ ආරම්භක අවස්ථාවක් ලෙස සැලකෙන මෙම සිද්ධිය සිහිපත් කෙරෙන ස්මාරක දෙකක් උනගොල්ල රජමහා විහාරයේ සමීපයේ ස්ථාන දෙකක දක්නට ලැබෙනවා. ඒ හිටිහාමි මුදියන්සේ රටේ රාළ සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් උප ඒජන්තවරයාට ඊතලයෙන් විදිනු ලැබූ ස්ථානයේ සහ ඔහුට ඊතලයේ වැදුනේ යයි සැලකෙන ස්ථානයේ බදුල්ල බිබිල ප්‍රධාන මාර්ගයේ පුළුල් කර සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන අතර අද දිනේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් එම කටයුතු සිදු කළේ උනගොල්ල රජමහා විහාරය ආසන්නයේ. මෙම ස්මාරකයේ අසල මාර්ගය බැකෝ යන්ත්‍රයකින් සකස් කරමින් සිටියේදී ඔවුන්ට ඊතලයක් වැනි මෙය හමු වී තිබුණා. අප වාර්තාකරු පැවසුවේ මෙහි දිග අඩි 3.5ක් පමණ වන බවයි. බැකෝ යන්ත්‍රයේ රියදුරු එය උනගොල්ල රජමහා විහාරාධිපති හිමියන්ට ලබා දී තිබුණා. මෙතන උල තියෙනවා. මෙතන
නිත්‍යයක් තියෙනවා. අගට මේ ඉතලෙම තමයි. ඊගහම තමයි මේක. මොන මොන දස්සුන් වගේ තියෙන? තියනවාද? US. මලකඳ තිබුද්දන් තමයි මෙතන. මෙතන එනකොට මේ ගේනකොට මේ මලකඳ මේ තුල මේක ශාරීරිය තුල ඊතලේ තිබුණා කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ තිබිච්ච එක ගලවල පැත්තකට විසි කරන්න ඇති. ඒක තමයි මේ අහුවෙන්න ඇත්තේ. දැන් මේකේ සලකුණු අනු ගන්නවා නම් ඒකයි ගන්න තියෙන එකම සලකුණ. විහාරාධිපති හිමියන් මින් පෙර මේ අවට ප්‍රදේශයෙන් වරින් වර සොයාගෙනුණු විවිධ පැරණි ද්‍රව්‍ය රසක්ද පෙන්වුවා. මේක කැටයම් බලන්න පුතා. මේකේ තියෙන කැටයම් ටික බලන්න. ඔයාගේ අර කෙටි තියෙන කැටයම්. ඊටලෙත් බලන්න බලන්න. දැන් විමර්ශන. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ඇතුළු ඇතැම් ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් වෙනුවෙන් හොරපාරේ සම්පාදනය කරගත් වැටුප්තලයේ ක්‍රියාත්මක නොවිය යුතු බව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් නිර්දේශ කර තිබෙනවා. එම කමිටුවේ නිගමනය වී ඇත්තේ අදාළ වැටුප්තලය අවිධිමත් ලෙස සැකසුණු එකක් බව නිගමනය කරමින් අභියාචනා අධිකරණය විසින් එය ශූන්‍ය කර ඇති බවයි. ප්‍රශ්නගත වැටුප්තලයේ ක්‍රියාත්මක වීමට මුලපිරුනේ 2015 වසරේ ජනාධිපතිවරණය පැවති ජනවාරි මාස 8 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිටයි. එම වැටුප්තලයේ අභියෝගයට ලක් කරමින් ලංකා විදුලි පොදු සේවක සංගමය ගොනු කළ නඩුවක් සලකා බැලූ අභියාචනා අධිකරණය 2019 වසරේ අප්‍රේල් මාස 2 වෙනිදා එය ශූන්‍ය කළා. ඒ සමග සිදුවිය යුතුව තිබුණේ 2015 වසරේ ජනවාරි මාස 8 වෙනිදාට පෙර පැවති වැටුප්තලය ඉංජිනේරුවරුන් ඇතුළු ඉහළ නිලධාරීන් විශේෂෙහි ක්‍රියාත්මක කිරීමයි. එහෙත් විදුලි බල මණ්ඩලය කැබිනට් මණ්ඩලයේ රැකවරණය ලබා ගනිමින් අදටත් අධිකරණය විසින් ශූන්‍ය කළ වැටුප්තලය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ අනුව විදුලි බල මණ්ඩලයත් පැවති හා දැනට ක්‍රියාත්මක අමාත්‍ය මණ්ඩලයත් කරමින් සිටින්නේ අධිකරණ තීන්දුවක් මායිම් නොකිරීමයි. නිමල් සිරිපාලද සිල්වා, පවිත්‍රා වන්නියාරච්චි සහ උදේ ගම්මන්පිල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ලබා දෙන මේ නිර්දේශය අනුව දැන් කළ යුත්තේ 2015 ජනවාරි මාස 8 වෙනිදාට පසු ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් සහ ඉහළ නිලධාරීන් ඊ වැටුප්තලයේ යටතේ හෝ එවැනි නාමයක් නොමැතිව 2015 ජනවාරි මාස 8 වෙනිදාට පෙර නොතිබූ වැටුපක් හෝ ඊට අදාළ දීමනා ලබාගෙන තිබේ නම් එලෙස වැඩිපුර ලබාගත් දේ අය කර ගැනීමයි. එමෙන්ම 2015 වසරේ ජනවාරි මාසයේදී ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතියක් පොලිස් වංචා විමර්ශනාංශයේ ගොනු කළ පැමිණිල්ලකට අදාළව එම අංශය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති කාරණා සම්බන්ධයෙන් නීතිපතිවරයා අදාළ උපදෙස් දිය යුතුව තිබෙනවා. ප්‍රශ්නගත වෘත්තීය සමිතිය වංචා විමර්ශනාංශයේ පැමිණිලි කර තිබෙන්නේ ඊ වැටුප්තලය ක්‍රියාත්මක කිරීමට නියෝග කරමින් එවක ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා කර ඇත්තේ මූල්‍ය අපරාධයක් බවයි. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් තවමත් ලැබී නැහැ. වෙහෙස මහන්සියෙන් ඉදිරියට එන දිරියලියට සවිය සදන වනිතා විමාන වැඩසටහනේ බස්නාහිර පළාත් තරගාවලිය අද පැවැත්වුණා. නිවුස් ෆස්ට් ප්‍රධාන කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් මෙවරයේ පැවැත්වුණේ සූම් තාක්ෂණය ඔස්සේ. මෙරට ජනගහනයෙන් 52% ඉක්ම වූ කාන්තාවන් අතරින් විවිධ ක්ෂේත්‍රවල දක්ෂයින් රටට හඳුන්වා දෙමින් ඔවුන් විශේෂ ඇගීමකට ලක්කිරීම මෙම වැඩසටහනේ අරමුණ. ඇය නගන වනිතා බලගැන්වීමේ මධ්‍යම දකුණ උතුරු මැද ඌව හා සබරගමු පළාත් ජාතික වැඩසටහන් මේ වන විට අවසන්. NDB බැංකුව මෙම වැඩසටහන බලගන්වන අතර බස්නාහිර පළාතේ සුදුස්සන් තෝරා ගැනීම කොළඹ ගම්පහ කළුතරදී සිදු වුණා. මෙවරත් සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණේ සූම් තාක්ෂණය ඔස්සේ. NDB බැංකුවත් සිරස ආයතනයත් එකතු වෙලා අත්වල් බැඳගෙන මේ කරන වැඩසටහන ඇත්තටම හොඳ වැඩසටහනක්. කාණ්ඩ 8ක් ඔස්සේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණේ ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක සහභාගීත්වයෙන්. ඒ අනුව තරුණ නායිකා පරිසර කළමනාකරණ, සමාජ සේවා, ක්‍රීඩා, අධ්‍යාපන, ව්‍යවසායක ශුද්‍ර, ව්‍යවසායක කුඩා, ව්‍යවසායක නැකී එන අංශ යටතේ බස්නාහිර පළාතේ සුදුස්සන් තෝරා ගැනීම අද සිදු කෙරුණා. ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාවලිය සහ රටේ පවතින තත්ත්වය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් පිරිසක් පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවමින් අදහස් පළ කළා.
ලංකාවේ මේ culture of immunity වගකීමෙන් නිදහස් වෙලා ඕන අපරාධයක් කරලා නිදැල්ල ඉන්න පුළුවන් සංස්කෘතියක් හැදෙමින් යනවා. නීතියේ ආධිපත්‍ය වෙනුවට නීතියෙන් අත්නෝමතිකව මිනිස් නිදහස උල්ලංඝනය කරන පාලන ක්‍රමයක් හැදෙමින් යනවා. නීතිය කියන දේ එක්තරා කණ්ඩායමකට වර්ණාත්මකව භාවිතයට ගන්න තවත් කණ්ඩායමකට නිදහස ප්‍රදානය කරන වරදි සංස්කෘතියකට මේ රට ගෙනියමින් තියෙනවා. ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වන ආණ්ඩුවක් ජනතාවාදී විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතී විය යුතුයි. ඒක කිසිසේත්ම පෞල් බලයක් හෝ කීප දෙනෙකුගේ පාලනයක් නොවිය යුතුයි. නමුත් අපි දැක්කා යහපාලනයට විශාල වශයෙන් දෝෂාරෝපණය කරමින් ඒ යහපාලනයේ දුර්ගුණ දක්වමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව විසුවන සංශෝධනය ගෙනල් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල මරු පහරක් එල්ල කරලා තිබෙනවා. ලංකාවේ ආණ්ඩු කරන ව්‍යුහය විශාල වශයෙන් වෙනස් වෙමින් පවතිනවා. මේ ආණ්ඩුව බලයට පත් උනේ එක රටක් එක නීතියක් කියන තේමාව යටතේ. දැන් හැබැයි අපිට තේරෙනවා ඒක එක රටක් එක නීතියක් කියන එක වෙනස් වෙනවා. මොකද ජනාධිපතිවරයාම කියනවා එයාට චරිත දෙක चरित देगा මෙමගින් මීමුරේ දක්වා කිලෝමීටර් 13ක් රුපියල් මිලියන 235ක වියදමින් කාපට්ටතුරා සංවර්ධනය කිරීමට නියමිතයි. මීමුරේ මේ ඓතිහාසික ගමේ පාර හදන ව්‍යාපෘති අපි ආරම්භ කෙරුවා. ගමේ අය හම්බුණා මේක ඉතාමත්ම දුෂ්කර මාර්ගයක්. ගමයි නගරයයි ඒකබද්ධ කරන වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අපි විශ්වාස කරනවා මේක ඉක්මනින්ම අපට හදලා වෙයි කියලා. බොහොමත්ම ස්තුතියි. හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිත සීමාවන් ගැසට් කරන්නේ කවදාද? අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද ඊට පිළිතුරු දුන්නා. කොළඹ යාකණ්ඩිචන් කාමරවල ඉඳන් මේ ගමේ අලියන ඒවා පිළිබඳව තීන්දුව ගන්න බෑ. එහෙම නැත්නම් කොළඹ ඉඳගෙන මේ අලිවැට මෙහෙම ගහන්න ඕනේ, අරම ගහන්න ඕනේ, එංගලන්තේ ගහලා තියෙන මෙහෙම, යුරෝපේ ගහලා තියෙන මෙහෙම කියලා එහෙම අලිවැටවල අපේ රටේ ගහන්න බෑ. අන්දාදපුරේ අලි ප්‍රශ්නයට හාස්පතින් වෙනස් හම්බන්තොට තියෙන අලි ප්‍රශ්න. ඉතින් විශේෂයෙන්ම මේ අලි කළමනාකරණ ප්‍රදේශය අනිවාර්යෙන් ගැසට් වෙන්න ඕනේ පිළිබඳව පෞගේ සතිය කැබිනට් මණ්ඩලෙත් අපි කතා කරා. ගරු ජමල්දාස් පක්ෂ ඇමතුමත් සිබිරත්නායක ඇමතුමත් ඒ සඳහා විශේෂ සාකච්ඡාවක් දාලා ඊළඟ මාසය මේ මාසය ඇතුළත ඒ කළමනාකරණ ප්‍රදේශයේ ගැසට් වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අපි 2012 මේක පටන් ගත්තේ. ඉතින් 2012 වෙනකන් අද වෙනකන් මේක කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ ඊළඟ මාසය දෙකක් ඇතුළත මේක ගැසට් කරගත්තොත් අපිට පුළුවන් මේක පැත්තකින් පරිසරය ආරක්ෂා කරගන්න, වනාන්තර ආරක්ෂා කරගන්න, අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙන අලිට අලි ආරක්ෂා කරගන්න, ජනතාව ආරක්ෂා කරගන්නත් වගේම පාරම්පරික හේන්ගු විදන ආරක්ෂා කරගන්නත් පුළුවන්. වනාලින්ගෙන් නොසෑහෙන්න පීඩාවට පත් වුණ අනුරාධපුර ගල්කිරියාගම මිනිස්සු යන්න එන්න පාරක් නැතුව විඳින්නෙත් දැඩි පීඩාවක්. අවුරුදු ගණනාවක් තිස්සේ බලධාරීන්ට කිව්වත් කිසිම විසඳුමක් නැහැ කියලයි ප්‍රදේශවාසීන් කියන්නේ. මේ ගල්කිරියාගම රණව පාර අබලන් වෙලා අවුරුදු ගණනක් ගත වුණත් තවමත් මාර්ගය පිළිසකර කර නැහැ. කිලෝමීටර් 3000ක් පමණ වූ මේ මාර්ගය දෛනිකව පවුල් 1500ක් පමණ භාවිත කරනවා. මධ්‍යම රජයට කියලා කියපම කෙනා මෙව්වා මහවැලියට අයිති පාරවල් මහවැලියෙන් හදන්න ඕන කියලා. අව කොහෙන්වත් අපට හදන්න නෑ. අරාණ්ඩුවට කියවා මැතිවරණ කාලට ඇවිල්ලා කියනවා මේ හදලා දෙන්නම් කියලා. අපේ ඡන්දේ අරන් යනවා විතරයි. අපේ ඡන්දේ අරන් යනවා. මේ පාරවල් අපිට යන්න බැරුව මේ වෙන්නේ නැද්ද? ස්පිරිතාලයකට යන්න බැරි පාර තමයි. හදිසි ස්පිරිතාලයකට යන්න රජේ නිලධාරී ඔක්කොම යන්න මේ පාරේ. මේ කම් වෙන කෙනෙකුට එහෙම හදිසියේ ළමයා අරන් යන්න බෑ. මොකද අපි ඉස්කෝලේ ගිහින් ආපහු එන වෙලාවල් අනන්තයි අප්‍රමාණයි මලවල් වල වැඩිලා ගවුම් වල මඩ ගාගෙන ගල්කිරියාගම ජනතාව වන අලි හේතුවෙන්ද පීඩාවට පත්ව තිබෙනවා. නා මේක මේ අලි වහින හැමතැනින්ම ලයිට් විදුලි ලාම්පුවක්වත් නැහැ. හරියට යන්න පාරගෙන අපිට. බයිසිකලෙත් පදින්න බැ තල්ලු කරන තමයි යන්නේ. චන්දරයතර පස්සේ කිසිකෙනෙ මේ පැත්තේ නේ. බුල්ලු බල්දා පාරක් නැහැනේ. අදින් මාරේ අපේ අවශ්‍ය නැහැ. ප්‍රදේශයේ බහුතර ජනයා ජීවත් වෙන්නේ කෘෂි කර්මාන්තේ. ඔවුන් පෙන්වා දෙන්නේ මාර්ගය අබලන් වීම හේතුවෙන් තම අස්වනු පොහොර ආදී ප්‍රවාහණයට බාධා මතු ඇති බවයි. දෙපැත්තෙන්ම ඇවිල්ලා ඡන්ද කාලට නම් කියනවා කාපට් දානවා බොරළු දානවා ගල් අල්ලනවා. දැන් කිසි දෙයක් එන්න අර සපාරි යන්න කලාවෑ ආයෙන දිග කාපට් කරනවා. ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මාර්ගයේ හැකියක්මනේ පිලිසකර කර දෙන ලෙසයි.
බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කන්තලේ සූර්යපුර සිරිමංගල පුර ප්‍රදේශයේ සිදු කෙරෙන වැලි කැණීම් හේතුවෙන් අවට ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. කන්තලේ සූර්යපුර සිරිමංගලපුර ප්‍රදේශය අසලින් ගලා යන මහවැලි ගඟේ වම් මුරේ අද තත්ත්වයයි මේ. මීට පෙර දකුණු ඉවුර ආශ්‍රිතව පමණක් වැලි කැණීමට අවසර දී තිබුණා. පසුව වැලි කැණීම සඳහා බලපත්‍ර බහුලව ලබා දීම හේතුවෙන් වම් මුරත විනාශ වෙමින් තිබෙන බව ගම්වාසීන් සඳහන් කළා. මේ වන විට ආරක්ෂක වේල්ලටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑම. පසුගිය වසරේද මෙලෙසින් ඉවුර ඝාතනය වීම හේතුවෙන් යුද හමුදාවේ මැදිහත් වීමෙන් වැලි කොට්ට දමා ඉවුර ආරක්ෂා කිරීමට පියවර ගැනුණා. මේවන විට ඒ වාද දිරාපත් වී තිබෙනවා. ජනතාව පවසන්නේ මෙය දිගින් දිගටම පැවතුන හොත් අධික වර්ෂාවකදී සූර්යපුර කින්නියාතුළු ගම්මාන රසක් ජලයෙන් යටවනු ඇති බවයි. මේ මේ දැන් ඔබට බලන්න පුළුවන් දිගටම මේක සාමාන්‍ය මීටර් 60ක 70ක කැල කොටසක් තමයි කාදණය වෙලා තිබුණේ. නමුත් මේ මේ මෑත කාලිනී කරපු අනිසි වැලි කැණීම් බහුලව කරපු ඒ ක්‍රමවේදයෙන් හින්දා දිගටම දැනට මීටර 250කට 300කට වැඩිය සම්පූර්ණ මේ බැම්මටම කාදණය වෙලා මේ අඩි 10ක විතර කෑල්ලක් තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. වැලි කැණීම සිදුවන්නේ බලපත්‍ර සහිත වූවත් ප්‍රමාණයේ ඉක්මවා බලපත්‍ර නිකුත් කිරීම නිසා මෙම හානිය සිදුවන බව ගම්වැසියන්ගේ චෝදනාවයි. අප මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී වාර්තා කර ඇති නමුත් මේවනතේ ගැටලුවට විසඳුමක් ලැබී නැහැ. වැසි සහිත කාලගුණ තත්ත්වය ආරම්භ වන්නට පෙර වගකිව යුත්තන් මේ සඳහා දැඩි අවධානය යොමු කළ යුතු බව ජනතාව පවසනවා. දෙවලපිටියේ වීගොවීන් මුහුණ දී සිටින රුක්මල් පීදීමේ රෝගය ගැන අප ඊයේ සහ අද වාර්තා කළා. එම රෝගයෙන් සිය අස්වනු බොල්වන බව පැවසූ ගොවීන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව කඩිනමින් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි. ඒ අනුව අද දිනේදී කෘෂිකර්ම නිලධාරීන් පිරිසක් දෙවලපිටිය ප්‍රදේශයේ වෙත ගොස් වීපකාවේ මතුවැති රෝගය පිළිබඳව සොයා බැලුවා. මේ අතර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයාද ඒ සම්බන්ධයෙන් අද පස්වරුවේ අදහස් පළ කළා. शीर्ष मध्य हरह पलवुना गंप दीवलपीटिय प्रदेश यम किसी गोवितने गोविभूम्यट यम हानियाबंधव अभी मे पीलिबंधव पर्यशन आयतन एवगेम कृषिकर्म दिपार्तमेंत गोजन संवर्धन दिपार्तमेंत हरह अभी सोया बेलवा मेक बी डब्ल्यू तुलसी हट हत वर्गे बी वर्गे पिच गटलवा නමුත් මේකේ මේ 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 මේකට මූලිකම හේතු වෙලා තියෙන්නේ මේ වී පොත්තේ ඝනකම අඩු වීමක්. මම හිතන්නේ මහා ලොකුවට ඒකේ කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. නමුත් අපි මේ පිළිබඳව මේ මේ යායේ කුඹුරු යායේ හිටපු සියලුම ගොවියන් දැනුවත් කරලා තියෙනවා අපේ නිලධාරීන් විසින්. මම හිතනවා ඒ පිළිබඳව කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අපි ඉදිරියේදී එකට අවශ්‍ය සියලුම පරිශන කටයුතු දැන් අවුරුද්දක් මුළුල්ලේ සිදු වෙමින් පවතිනවා. ඉදිරියට අපි ඒකට අවශ්‍ය විසඳුම ලබා දෙන්න කෘෂිකර්ම අමාත්‍යාංශය ලෑස්ති පිට ඉන්නවා කියන එකත් දැනුම් දෙන්න ඕනේ. කොරෝනා ව්‍යාප්තියෙන් පස්සේ දීවරයෙන් මුහුණ දෙන ගැටලුවක් ගැන මේ වාර්තාව ගෙනෙන්නේ සුරංගා උතාරිකාරයේ වසම් ඒ සංඥා පසින්. හම්බන්තොට කටුවන හිඟුරුකන්ද ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් මියගිය පුත්කලයාගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.
මෙම අවසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ හිඟුරුකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි විජේතුංග නැමැති 35 හැවිරිදි දෙදරුපියෙක්. පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා සිය කැබ් රථය පිටුපසට ගැනීමේදී නිවසට විදුලි ලබා ගැනීම සඳහා ඇද තිබූ විදුලි රැහනේ ගැටි ඒ පළුදු වී විදුලිසර වැදීමේ ගොස් ඇති බවයි. මෙම විදුලි රැහන සවිකර තිබූ කණුව දිරා ගොස් කඩා වැටීම හේතුවෙන් මීට පෙර ඉවත් කර ඇති අතර විදුලි රැහන එම අවස්ථාව වන විට ගසක අනාරක්ෂිත ලෙස ගැටක සතිබ ඇති බව පොලිසිය සඳහන් කළා. කෙසේ වෙතත් ඥාතීන් චෝදනා කරන්නේ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ආධාරික කණු නොමැති බව පවසා විදුලි රැහන නිවස අසල ගසක ගැට ගසා තිබූ බවයි. එම අනාරක්ෂිත භාවය මෙම මරණයට හේතු වූ බව මොවුන් පවසනවා. කණුව කැඩිලා තිබුණා, කැඩුනා. කණුව මුල දිරලා කැඩුනට පස්සේ මම කිව්වා කෝල් දීලා මේක හැකිකමනින් ඇවිල්ලා මට හදලා දෙන්නේ කියලා. අය නැති වුණාට පස්සේ ඇවිල්ලා මේගොල්ලෝ මේ ඒ අලුතෙන් කණු දාලා වැර කැදලා අර දිරාපත් වෙලා බිම තිබුණු කණුව අරගෙන ඒකයි කණුව අරගෙන ගිහින් තියෙනවා. අපේ මල් නැති වුණාට පස්සේ ඇවිල්ලා මේ අලුත් කණුවක් හිටවලා දිරාපු කණුව උස්සගෙන ඒගොල්ලෝ ගියාපහු මේ सभापति इंजीनियर विजित हेरत महता ඔහු පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බවයි. අද තවත් කොරෝනා මරණ 8ක් වාර්තා වුණා. ඔවුන් බොරැල්ල, උඩුපුස්සැල්ලාව, කෑගල්ල, දෙහිවල, පොළොන්නරුව, කොළඹාට, උඩුදුම්බර යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 264ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 749 දෙනෙකු අද පස්වරුවේ හඳුනා ගැනුණා. ඒ සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 53062ක් දක්වා ඉහළ ගියා. මෙවැනි විට වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටින රෝගීන් සංඛ්‍යාව 7627ක්. මේ අතර පාර්ලිමේන්තුවේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව 9 දෙනෙකු ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 5 දෙනෙක් ආරක්ෂක අංශයට අයත් එක් අයෙකු මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයට අනුයුක්ත පුද්ගලින් 3 දෙනෙක් ඒ අතර වන බවයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉන්දියානු ගුවන් හමුදාව විසින් ගුවන් ආරක්ෂක උපකරණ හා රඩාර් අමතර කොටස් කට්ටලයක් පිරිනමුන් ලැබුවා. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින් ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතරණ මහතා වෙත මෙම පිරිනැවීම සිදු කරේ ඊයේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී. හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කිරීම කටයුතු හා පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය කටයුතු අද යුද හමුදාවේ මැදිහත් වීමෙන් ආරම්භ කෙරුණා. ඊයේ මැදිරිගිරියේදී ජනාධිපතිවරයා සහභාගී වූ රැසීමේදී විද්‍යාලයේ විදුහල්පති හිමියන් අඩුපාඩු පවතින යටිතල පහසුකම් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.